පුළුවන් ඔබේ මයික් එක ඔන් කරලා යාඥා කරන්න විශේෂයෙන්ම අපි අපේ සභාවන් ගැන අපහසුතාවයට පත්ව සිටින පවුල් ගැන අපේ දේව සේවක පවුල් ගැන අපිට මතක් කරන්න පුළුවන් ඔබේ හදවතේ යම් ඉල්ලීමක් තිබෙනවා නම් ප්‍රශ්නයක් නැහැ යාඥා කරන්න කවුරු හරි දෙන්නෙක් යාඥා කළාට පස්සේ මම යාඥා කරලා බයිබල් අධ්‍යයනය මම පටන් ගන්නවා ඔබට අවස්ථාව තිබෙනවා යාඥාවෙන් පටන් ගන්න ඒ නිසා මම ඉල්ලා සිටිනවා කවුරු හරි දෙන්නෙක් තමුන්ගේ මයික් ඔන් කරලා මේ වෙලාවේ ස්වාමින් වහන්සේගේ පාමුල යාඥාවෙන් සහභාගී වෙන්න කියලා කැමති දෙන්නෙක්ට පුළුවන් එක්කෙනට පස්සේ එක්කෙනෙක් යාඥා කරන්න. තුති කරනවා ප්‍රශංසා කරනවා ස්වාමිනි ඔබ වහන්සේගේ නාමයට සියලු ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් නමස්කාරයත් දෙනවා. තවත් දවසක මෙවැනි මොහොතක ඔබ වහන්සේගේ පාද පාමුලට එන්නට ඔබ වහන්සේ අපට දී තිබෙන හැම කරුණාවක් නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ. වෙනස් වෙනස් රටවල් සිටිමින් හෝ ඔබ පාමුලට එක්සිත් වෙ එක ආත්මයකින් යුතුව ඇවිත් ඔබ වහන්සේගේ වචනේ අසන්නට ඔබ වහන්සේ දුන්න ඉඩ ප්‍රස්තාව ගැන අනේක වාරයක් මම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මෙවැනි කාලයක ඔබ අපි හැම කෙනෙක්වම ආරක්ෂා කරගනිමින් රැකබලා ගනිමින් අපට දී තිබෙන නිරෝගී සුවය ගැන ඔබට අනේක වාරයක් ස්තුති දෙවි පියාණෙනි. ස්වාමිනී මෙවැනි මොහොතක ඔබ පාමුලට ඇවිල්ලා අප ගැන පමණක් නොවේ අනික් හැම කෙනෙක් ගැනමත් විශේෂයෙන් ඔබ වහන්සේ නොදන්න ජනතාව ගැනත් යාඥා කරන්නට කන ලව් කරන්නට ඔබ අපට ඉඩ ප්‍රස්තාව දුන්නට ස්තුතියි ස්වාමිනී. ජීවිතේ හැම ආශිර්වාදයක මුල්පත වන දෙවි පියාණෙනි ඔබ වහන්සේගේ ප්‍රේමණීය බලවත් දෑතට මේ හැම දෙයක්ම බාර කරන අතර මේ වෙලාවේදී අපි ඉගෙන ගන්නට යන මේ දේ අපේ ජීවිතවලට අදාළ කරගන්නට ඒක අපිට ආදර්ශමත් අනිකට ආදර්ශයක් වන පිණිස අපේ ජීවිතවලට අදාළ කරගන්නට පුළුවන්කම දෙන්න දෙවි පියාණෙනි. ඔබ වහන්සේගේ දේව දාසයා ඔබගේ සුරක්ෂිත දෑතට බාර කරනවා. ඔහුගේ මුඛය ඔබ ස්පර්ශ කළා. ඔබ වහන්සේගේ වචනේ අපේ අහිත්වලට ඇසෙන්නට සලස්වන්න දෙවි පියාණෙනි. ඔබ වහන්සේට සෑම රටක් සෑම ජාතියක් සෑම මිනිසෙක් බාර කරනවා ස්වාමී. විශේෂයෙන් දුක් විඳින වේදනා විඳින මේ මොහොතෙදිත් හුස්ම ගන්නට බැරිව දුක් විඳින හැම මිනිසෙක් ඔබට බාරයි පියාණෙනි. ඔබගේ ශුද්ධ දෑතට බලවත් හස්තයට මේ සිය බාරයි නාසරිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමෙන් ආමෙන් ආමෙන්. තවත් කෙනෙක්ට පුළුවන් ඔබේ මයික් එක ඔන් කරලා යාඥා කරන්න. අපි බලන් ඉන්නවා තව කෙනෙක් යාඥා කරනකම් කැමති කෙනෙක් මයික් එක ඔන් කරලා යාඥා කරන්න. අපි රජදුනි ධර්මිෂ්ඨ දෙවිඳුනි අපි ඔබ වහන්සේගේ පාද පාමුල මහත්සේ තුතිවන්ත වෙනවා. තවත් දවසක අපට මෙලෙස එකතු වෙන්න දුන්නා වූ ඉන ප්‍රස්තාව ගැන අපි කිනකිනා ශාරීරිකව විවිධාකාරයෙන් දුරස්ථානවල සිටින්නට පුළුවන් අපි ඔබ වහන්සේගේ අභිමුඛයට ඇවිල්ලා ඉන්නවා ඔබ වහන්සේගේ උතුම් වචන ඉගෙන ගන්නට. සමිඳුනි අපි කිසිවෙක් ඔබ වහන්සේව සර්ව සම්පූර්ණ ලෙස දන්නේ නැහැ ඔබ වහන්සේගේ වචනය ලෙස දන්නේ නැහැ. අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ වචනය උනන්දුවෙන් ඉගෙන ගනිමින් සිටින අය. ඒ නිසාම දෙවි හිමියනි අපට ඔබ වහන්සේගේ වචනය උගන්වන්න එකිනෙකනා තුලින් අපට මඟ පෙන්වන්න එකිනෙකනා තුලින් අපට කතා කරන්න ඔබ වහන්සේගේ හඬ දුර්වල නොචිනා අපට ඇසෙන්ට අනේ යෙසුනේ ඔබ වහන්සේම සලස්වන්න. අපි මුළුමනින් මේ මොහොතේ බාර වෙනවා අපේ නිකාය ගැන ඒ වගේම අපේ එක් එක් සභාවන් ගැන අප නිකායේ දේව දාස දාසීන් ගැන ඔබ වහන්සේගේ පාමුල අපි කනලව් කරනවා. සමිඳුනි යමෙක් තා පහසු තාත්වයන් වලට මේ වෙලාවේ මූණ දී සිටිනවද අපේ නිකායට අයිති වෙන අපි ඇයව මතක් කරනවා ඔබ වහන්සේගේ ඔබ වහන්සේගේ දයාව යත දකින්නට ඔබ වහන්සේට පිහිට වෙන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. මම ගිය සතියේ ඔබට කිව්වා වගේ
මම බයිබල් අධ්‍යයනය කරනකොට මම කතා කරගෙන යන්න කැමති නෑ. හැබැයි මම කතා කරගෙන එයි. ඒ අතරතුර යමෙකුට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබට පුළුවන් ඔබේ මයික් එක ඔන් කරලා කතා කරන්න. ඒක මම බාධාවක් ලෙස සලකන්නේ නෑ. මේ තාක්ෂණයත් එක්ක ඔබට විවිධ අපහසුකම් තියෙන්න පුළුවන්. ඒ නිසා ඔන් කරන්න මයික් එක කතා කරන්න මම නිහඬ වෙලා ඔබේ හඬට සවන් දෙන්න ලෑස්තියි. ඒ සමගම මේ මම ඉන්න පැත්තේ මේ වෙනකොට පොඩ්ඩක් වර්ෂාව එහෙම තියෙනවා. සමහර විට විදුලි බලය එන හිටීමක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් මම තව විනාඩි දෙකක් ඇතුළත එකතු වෙනවා. මම එතනින් නැවතිලා යන්නේ. මම මගේ ජංගම දුරකථනයෙන් විනාඩි දෙකක් ඇතුළත නැවත එකතු වෙනවා. ඒක කියලා මම පටන් ගන්න කැමතියි. ඒ සමගම මම නැවත කියන්න ඕනේ මොන හරි අහන්න තියෙනවා නම් කියන්න තියෙනවා නම් මේ බයිබල් අධ්‍යයනයට අනේ මේකත් එකතු වුණා නම් හොඳයි කියලා ඔබට හැඟෙනවනම් කිසිම බාධාවක් නැහැ. ඔබට පුළුවන් ඒ අදහස බෙදා ගන්න. අපි උන්වහන්සේගේ දරුවෝ. අපි එක්කෙනෙක්ට වඩා තව කෙනෙක් දන්නවා කියන මතයේ නැහැ. අපි ස්වාමින් වහන්සේගේ වචනේ ඉගෙන ගන්නට ඉන්නේ. ගිය සතිය අපි අවධානයේ යොමු කළේ ගෝලකම පිළිබඳවයි. ඔබට මතක නම් මම කිව්වේ ගෝලකම ආරම්භ වෙන්නේ පාපයට පසුතැවිලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගැනීමත් සමගයි. අද ගොඩක් වෙලාවට කිතුණු පෞල් වලින් එන අය මේ ගැන කල්පනා කරනවා මදි. බයිබලයේ පැහැදිලි ලෙස අපි කියෙව්වොත් අවබෝධ කරගත්තොත් අපට පේනවා පසුතැවි යේසුස් වහන්සේ පිළිගැනීම තුල පමණයි දේව දරුකම අපට ලබන්න පුළුවන් වෙන්නේ. දේව දරුකම සමග තමයි මේ ගෝලකම ආරම්භ වෙන්නේ. අද ගොඩාක් වෙලාවට අපි කැමති වුණත් නැතත් අපිට පල්ලිවල මුණ ගැහෙන්නේ නාමික කිතුණු. ගොඩක් වෙලාවට ඒ අයගේ ක්‍රියාවෙන්, කතාවෙන්, හැසිරීමෙන්, ස්වභාවයෙන් ඔබට ඒක දකින්න පුළුවන් වෙයි. තව ඉන්නෝ ඒ අය කිතුණුකම ගැන කැපවීමක් දක්වනවා. අපි හරි සතුටුයි ඒ ගැන. ඔබත් සතුටු වෙයි. හැබැයි ඒ අය ගෝලකමේ මාර්ගයේ යන්න එපමණ උනන්දුවක් නැහැ. යේසුස් වහන්සේ කියපු දේ ගොඩක් කර අමතක වෙනවා. යේසුස් වහන්සේ කිව්වේ කුරුසිය රැගෙන යමෙක් මාපස්සේ එන්න කැමති නම් තමාගේ කුරුසිය රැගෙන මා අනුව ඒවා. හැබැයි මේ කුරුසිය රැගෙන අපි උන්වහන්සේ පසුපස යන විට උන්වහන්සේගේ පුදුම ආශ්චර්යමත් දේ, උන්වහන්සේගේ කරුණාව, දයාව, සුවය, සැපීම අපි අත්දකින්නට කිසි සැකයක් නැහැ. හැබැයි අපි උන්වහන්සේගේ පසුපස යා යුත්තේ උන්වහන්සේ කියූ පරිදි කුරුසිය රැගෙනයි. මං කාරණා තුනක් කිව්වා ඔබට මතක් කරගන්න. මම මතක් කරන්න කැමති අප තුල සැබෑ කැපවීමක් තිබෙන්නට අවශ්‍ය බව. ක්‍රිස්තුස් වහන්සේ පසුපස යන්න ගෝලයක් වෙන්න අපි තුල සැබෑ කැපවීමක් තියෙන්න ඕනේ. මොනවාද? යේසුස් වහන්සේ උදෙසා. යේසුස් වහන්සේ උදෙසා. දැන් සැබෑ කැපවීමක් ගොඩනැගෙන කිතුනුවා ආත්මික විනයක් ඇතුව ක්‍රියා කරනවා. මේක ඊටාම වැදගත් දෙයක්. අද ගොඩක් වෙලාවට ගොඩක් දෙනා කිතුනුකම ගැන කතා කරනවා, ආශ්චර්යමත් දේ ගැන කතා කරනවා, යාඥාවේ බලය ගැන කතා කරනවා, දේව වචනේ බලය ගැන කතා කරනවා. ඒ කතා කළාට ඒ අය සමහර විට හොඳ යාඥා ජීවිත ගත කරන්නේ, දේව වචනේ සමග කාලය ගත කරන්නේ. දැන් ඔබම කල්පනා කරලා බලන්න අද දවසේ ඔබ ස්වාමින් වහන්සේගේ වචනය සමග කාලය ගත කළාද? අපි පුරුදු වෙලා තියෙනවා. දැන් මම ඔබට මේක කරන්න කියන්නේ යේසුස් සමග සමදා පොතට අවධානය යොමු කරන්න සභා පවුල අපි දිරිගන්වනවා. මේ අමතරව එක එක විදිහේ දේව වචන ඉගෙන ගන්න දේවල් කරනවා. දැන් අද තිබුණේ එපිස පොතෙන් දේව වචනය කියවන්න. යේසුස් සමග සමදා පාවිච්චි කරන අයට ඔබට මතක ඇති කවුරු හරි ඉන්නවා නම් එහෙම පාවිච්චි කර අපිට විනයක් තියෙන්න ඕනේ දේව වචනය කියවීම පිළිබඳ. ඒ වගේම යාඥාව පිළිබඳව අපට විනයක් තියෙන්න ඕනේ. සමහර අය හම්බ වෙනවා යාඥාව ගැන කතා කරන ඒගොල්ලෝ ලස්සන වචනයක් කියනවා, අපරාධ කියන්න බෑ. ඒගොල්ලෝ කියනවා අපි නම් හැම තිස්සෙම යාඥා කරනවා. ඔය තමයි ඒගොල්ලෝ කියන කතාව. කමන්නේ ලොකු දෙයක් හරි හොඳයි. හැබැයි අපි වෙලාවක් වෙන් කරගෙන යාඥා කිරීම වැදගත්. හැම තිස්සෙම යාඥා කරලාට කමන්නේ නැත්නම් හැම තිස්සෙම අමතක වෙයි යාඥා කරන්න. වෙලාවක් වෙන් කරගෙන යාඥා කිරීමත් වැදගත්. පෞලේ යාඥාව මෙන්න මේ මේවට කැපවීමක් අපිට තියෙන්න ඕනේ. පෞලේ යාඥාව
මෙවැනි ආත්මික විනයානුකූල දේවල් කිරීමේ කැපවීම අප තුල තිබිය යුතුව තිබෙනවා. ඒක අපි මතක් කරගත යුතුයි. එතකොට ගෝලයට සෙනග ගැන ඇල්මක් තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට අපි හිතනවා දේව ගැතියට තමයි ඇල්ම තියෙන්න ඕනේ කියලා නේ සභා පවුලේ අය ගැන. අපිට ඇල්මක් තියෙන්න ඕනේ. මම එදා අහුව ප්‍රශ්නෙම අදත් අහන්න කැමතියි. ඔබ කී දෙනෙක් ඔබේ සභාවේ අය ගැන යාඥා කරනවද? කල්පනා කරලා බලන්න. ඔබ කී දෙනෙක් ඔබේ සභාවේ අය ගැන යාඥා කරනවද? ඒ වගේම මම දන්නේ නැති ඔබ දන්නේ නැති බොහෝ දෙනා ඉන්නවා ඔබ ගැන මා ගැන යාඥා කරන. අපි දන්නේත් නැහැ අපි හිතන්නේත් නැහැ හැබැයි පුදුමනුත් පුදුමයි ඒ අය මා ගැන ඔබ ගැන යාඥා කරනවා. ඒතකොට ඔබත් පුරුදු වෙන්න පටන් ගන්න මේක සභා පවුලෙන් ඔබ ඉරිද පාසල් ගුරුවරියක් නම් ගුරුවරයෙක් නම් ඔබ ඉරිද පාසලේ දරුවෝ ගැන දිනපතා යාඥා කරන්න. එයාගේ දෙමාපියෝ ගැන අපි සභාවේ මොන තනතුරු දරුවත් මොන වගකීම් දරුවත් කිසිම වගකීමක් නැති වුණත් මම සභාවට යනවා විතරයි වුණත් කමක් නැහැ. ඒ වගේ යාඥා ජීවිතය වර්ධනය කරගනිමින් ඒක කරන්න සෙනඟ ගැන ඇල්මක් තියෙනකොට ඒ පැත්තක් කරනවා. ඒකත් වැඩගිනි වුණොත් කන්න දෙන එක හොඳ දෙයක්. ඒක හොඳ දෙයක්. හැබැයි අපි ඒ අය ගැන එයාගේ ගැළවීම ගැන ආත්මික වර්ධනය ගැන යාඥා කළ යුතුයි. ඒතර මං කිව්ව තව දෙයක් තමයි සේවක ආත්මයක් තියෙන්න ඕනේ. ඕලෙක්ට තියෙන්න ඕනේ සේවක ආත්මයක්. අත ගොඩක් අයට තියෙන්නේ ස්වාමිත්වයේ සංකල්පය. මම කියන දේ අනික් අය කරන්න ඕනේ. මට ගරු කරන්න ඕනේ. මට සලකන්න ඕනේ. මේක කනගාටුදායක දෙයක්. මං කතා කරන්නේ බැප්ටිස් සභාව ගැන විතර නෙමෙයි. ක්‍රිස්තියානි මුළු ශාසනය ගැන. මුළු කිතුණු සභාව ගැන අපිට එවැනි ආකල්ප තියෙනවා. අනේ අපේ ස්වාමින් වහන්සේ කියන්නේ මොකද්ද? මම ආවේ සේවය ලබන්න නොව මම ආවේ සේවය කරන්නයි. මම ආවේ සේවය ලබන්න නොව මම ආවේ සේවය කරන්නයි. ඒක අපි අමතක කරන්න නරකයි. අපිට මේ සේවක හදවත සේවක ආත්මය තියෙන්න අවශ්‍යමයි සැබෑ ගෝලයේ වයන පිනිස නැත්නම් ගෝලයක් වෙන පිනිස. මම මුලින් කියපු එක මම මතක් කරන්න කැමතියි විශේෂයෙන්ම. ගෝලකම ආරම්භ වෙන්නේ පසුතැවිලා හදවතට යේසුස් වහන්සේව පිළිගැනීම සමගයි. දැන් සමහර අය මේව කතා කරන්න කැමති නෑ. සමහර අය මේව කතා කරලා බැනුම් අහනවා. මේ බැප්ටිස් නිකායෙත් මේක තියෙනවා. සමහර අයගෙන් ඇහුවොත් එහෙම ගැළවීම ලැබලද කියලා තරහ යනවා. සමහර අයගෙන් ඇහුවොත් එහෙම අලුත උත්පාදනය ලැබලද බෝන් අගේන් එක්ස්පීරියන්ස් මේ මොන මොන කතා කරනවද මේ මේ පිස්සු දොඩනවද කියලා කියනවා. සමහර අයගෙන් ඇහුවොත් ඔබ දේව දරුවෙක්ද කියලා මේ මම දේව දරුවෙක් අපේ પરම්පරාවම දේව දරුවෝ කියනවා. ඔය වගේ දේවල් කියනවා කිව්වට කමන්නේ බය වෙන්න එපා. බය වෙන්න එපා. මොකද ඔබට ආදරයක් ඇල්මක් තියෙනවනේ ඔබේ ස්වභාවය අය ගැන. ඒ අය දේව දරුකමට නැත්නම් ගැළවීමට නැත්නම් අලුත් ඉපදීමට එන්න ඕනේ. නැත්නම් ඒ අය නිරයට යන්නේ. ඒ නිසා ඔය වගේ ප්‍රශ්න අහන්න අපි අහනවනේ දැක්කම උදේට කොහමද අනේ ඔගල කොහමද මේ කොරෝනා කාලේ කරදරද කොහමද අපි අහනවනේ ඒකම අහන්න. ඔයා කොහොමද මාරයි නේද? බැරි වෙලා හරි මැරුණොත් ස්වර්ගෙට යයිද? මොකද්ද ඔයාලට හිතෙන්නේ? එහෙම අහන්න. ඒ වගේ අහන්න. මොකද මේ ගැළවීම තාවදක ඒක සම්මග තමයි ඕලකම පටන් ගන්නෙ. දැන් එතකොට මේ කිතුණු දිව්‍ය ඉදිරියට යන්න යාඥාව ඕනේ, දේව වචනය ඕනේ, සුදාත්මයන්න් වහන්සේ තුල සභා පවුලේ සහභාගීකම ඕනේ. ඒකම සුදාත්මයන්න් වහන්සේගේ බලය. සමහරෙච්චර කැමති නෑ මේ වචන වලට. සුදාත්මයන්සේගේ බෞතිස්මය කිව්වොත් ඒකෙත් වරදක් නෑ. බය වෙන්න එපා. සුදාත්මයන්සේගේ බලය ආලේපය අපිට අවශ්‍යයි. හැබැයි මං හරි බයයි මේ බලය ආලේපය කියලා කතා කරනකොට සමහර අය හිතනවා සුදාත්මයන් වහන්සේ ඉන්නවා නම් අන්‍ය භාෂාවෙන් කතා කරන්න ඕනේ. දැන් අන්‍ය භාෂාව ඉතා හොඳ දෙයක්. මම ඒක හෙලා දකින්නේ නැහැ. අන්‍ය භාෂාව කියන්නේ සුදාත්මයන් වහන්සේගේ දීමනා නමයෙන් එකක්. කවුරු හරි ඒ ගැන අධ්‍යයනයක් කරන්න කැමති නම් එයා කියවන්න ඕනේ පළවෙනි කොරින්ති 12 සහ පළවෙනි කොරින්ති 14. පළවෙනි කොරින්ති 12 විතරක් කියවලා හරියන්නේ නැහැ. පළවෙනි කොරින්ති 14ත් කියවන්න ඕනේ. මොකද පාවුල්තුමා ලස්සනට උගන්වනවා මේ දීමනාව ඇති අය මේ දීමනාව පරිහරණය කරන්නේ කොහොමද කියලා. සභාවේ පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඒ නිසා මේ දීමනාව හොඳ දෙයක්. ඒක කිසි වරදක් නැහැ. හැබැයි ඒක අපි අවබෝධය ඇතුව කළ යුතු දෙයක්. හැබැයි මේ
शुद्धात्मे दीमना दीमना उन्वंस अपट देने शुद्धात्मे से अपसमग इन दीमना वितरक निमे शुद्धात्म अपसमग इन बैबल के अंडे नाना प्रकार दीमना नमूते कात्म वहन से नाना प्रकार सेवे की एक स्वामीन वहन से उन्वहन से दीमना दी उन्वहन से क्षमती आकार आत्मी का फल एव हेम निमे अभी उन्वहन से इनकोट ඒ ඵල අපේ ජීවිතේ වර්ධනය වෙන්න ඕනේ. දැන් මම දීමනා ගැන කිව්වනේ තියෙන්නේ පළවෙනි කොරින්තු 12 වෙනි පරිච්ඡේදේ. ඒ ගැන හොඳ විග්‍රහයක් පළවෙනි කොරින්තු 14 කියනවා. ආත්මයන් වහන්සේගේ ඵල ගැන ගලාති 5 වෙනි පරිච්ඡේදේ තියෙනවා. ගලාති 5 වෙනි පරිච්ඡේදේ. හැබැයි ආත්මයන් වහන්සේගේ ඵල ගැන කතා කරන්නේ ඉස්සෙල්ලා සුද වූ පාවුල්තුමා කතා කරන්නේ මානසයේ ක්‍රියා ගැන. गोले क्रिया अभिभावे वचन परिश्रम कथा मट हिंदे शुद्धात्म से समारोह आय මේ අන්තවාදී ලෙස මේවා හිතනවා එහෙම වෙන්න නරකයි අපි මොකද ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ අපිව නිකන් රොබෝ කෙනෙක් වගේ පාලනය කරන බලයක් නෙමෙයි උන්වහන්සේ ඊටාම වැදගත් විදිහට ක්‍රියා කරන්නේ දැන් යක්ෂාත්මයක් වැහිලා කවුරු හරි පෙරලිලා කෑ ගහලා කැත වචන කතා කරලා ඇඳන් ඉන්න ඇඳුම් ගැලවිලා දැඟලුවොත් ඒක මම පිළිගන්නවා एक पिलिगांड बेनो मुझे यक्षा क्रिया करांड मिनिसु को विनाश करांड लज्जा करांड अपहास करांड अबे कौरण शुद्धात्म्यान मानसे मट लबुना किला पेरा लीला दूं कैले गीला अन्न प्रश्न मुझे शुद्धात्म्यान मानसे वैदगत विधिहट क्रिया करांड कौरवणीय विधिहट क्रिया करांड शीलाचार विधिहट क्रिया करांड शुद्धात्म्यान मानसे हरिम पुदुम तनन मानसे අපි ශුද්ධාත්මයන් වහන්සේ ගැන අවබෝධ කරගත යුතුයි කෙනෙක්ට සැබෑ ගෝලයක් වෙන්න බෑ උන්වහන්සේගේ මඟ පෙන්වීම නැතුව කෙනෙක්ට සුභාරංචිය තව කෙනෙක්ට ප්‍රකාශ කරන්න බෑ උන්වහන්සේගේ ආලේපය නැතුව මේකට හොඳ උදාහරණයක් මේ පෙන්තකොස්ත දවසේ අත්දැකීම යේසුස් වහන්සේ නිකම්ම දාලා ගියේ නැහෙනි කුරුසක මැරිලා ලුක්තුමාගේ සුභාරංචිය 24 වෙනි පරිච්ඡේදයේ 49 වෙනි පදයට අපි එනකොට අපිට ඊටාම පැහැදිලි ලෙස කියනවා යේසුස් වහන්සේ කියනවා ගෝලයන්ට නුඹලා ඉහලින් බලෙන් සරසනු ලබන තුරු නුවර නැවතී සිටින්න කියලා. මේ මොකද්ද මේ ඉහලින් බලෙන් සරසන්නේ? සුදාත්මයන් වහන්සේගේ ආලේපය, ස්පර්ශය, නැත්නම් බෞතිස්මය ගැන තමයි යේසුස් වහන්සේ එතන කතා කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය ගැන තමයි යේසුස් වහන්සේ එතන කතා කරන්නේ. එතකොට අපි ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයට එනකොට අපි දකිනවා මේ පුදුම සිදුවීම සිදුවෙන ආකාරය. දැන් යේසුස් වහන්සේ නැවත නැගිටලා පස්සේ ගෝලයෝ විවිධ අවස්ථාවල උන්වහන්සේව දැක්කා. උන් සතුටු වුණා. आश्चर्यमेगोलो දුකෙන් හිටියා නමුත් දේවදූතෙක් කතා කරලා කිව්වා මේ උන්වහන්සේ වහන්සේ ගියා වගේම ආපහු එනවා දැන් බලන්න උන්වහන්සේ කියපු දේ මේ දේ වචනේ සඳහන් වෙන දේ නමුත් සුදාත්මයන් වහන්සේ පැමිණි කල දැන් බලන්න මේ සුදාත්මයන් වහන්සේ ගැන බයිබලයේ දෙන විග්‍රහය පැමිණි කල නුඹලා බලය ලබන්න එවිට නුඹලා යෙරුසලමේද යුදයේද සමාරියේද පොළවේ සීමාවන් දක්වාද මාගේ සාක්ෂිකාරය වන්නෝ යකිසේක ඒ වචන ටික තියෙන පිළිවෙලටම පේනවා මේ පිළිවෙල උන්වහන්සේගේ ක්‍රියාකාරකම් ඔවුන් හිටියේ යෙරුසලමේ
පළමුව උන් සාක්ෂි කරවෙන්නේ කොහොද යෙරුසලම් ඊට පස්සේ යෙරුසලම් අයිති ප්‍රදේශයේ යුදය එතකොට දෙවනුව උන් සාක්ෂි කරවෙන්නේ කොහොද යුදයේ ඊට එහා තිබිච්ච ප්‍රදේශයේ සමාරිය එතකොට තුන්වෙනුව උන් කොහේ සාක්ෂි කරන්නේ සමාරියේ ආ දැන් බලන්නකෝ සභාව විසිරුණාම පිලිප් කොහටද ගියේ කියලා සභාව විසිරුණාම ක්‍රියාපද කියවලා බලන්න පිලිප් කොහටද ගියේ කියලා ඊට පස්සේ තමයි පොළවේ සීමාවන් දක්වා බලන්න පාවුල්තුමා මිෂනාරි ගමන් පටන් ගත්තට පස්සේ කොහාටද සුභාරංචිය රැගෙන ගියේ දැන් මේ බලය කුමක් සඳහාද බලයට කවුරුත් කැමති හිටගෙන ඉන්න බැරුව ගියත් ඇවිද ගන්න බැරුව ගියත් බලය ධනය පස්සේ මිනිස්සු දුවන ලෝකයක අපි ජීවත් වෙන්න කනගාටුයි කියන පල්ලිවලත් එහෙමයි ලේකම් වෙන්න ඩීකන් වෙන්න ආ බාණ්ඩාගාරික වෙන්න තනතුරු ගන්න යටි කූට්ටුව මරා ගන්නවා ඇයි මේ බලයට කැමති මේකේ ගෞරවයක් තියනවා කියලා හිතනවා හැබැයි මේ බලය මොනාටද දුන්නේ මේක ගොඩක් දින අවබෝධ කරගෙන නැහැ සුදාත්මයන්න් වහන්සේ නුඹලා කෙරේ පැමිණි කල නුඹලා බලය ලබනවා එවිට නුඹලා කවුද වෙන්නේ සාක්ෂිකාරයෝ වෙනවා සාක්ෂිකාරයෝ වෙනවා මේක ඊටාම වැදගත් දෙයක් අපි මේ සාක්ෂිකාරය කියන්නේ කවුද ගැළවීමේ පණිවිඩය ගෙනියන කෙනා දැන් සාක්ෂි අනිකර සාක්ෂි දරන කොටත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ දැන් සභාවල සාක්ෂි දරන කොටත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ දැන් අපි දන්නවා අපි සමහර සභා සාක්ෂි දරන්න වෙලාවක් දෙනවා ඒක හොඳ පුරුද්දක් හොඳ දෙයක් හැබැයි සමහරව ඕන් නැති දේවල් කියවනවා අන්තිමට ඇති සාක්ෂියක් නැහැ දෙවියන් වහන්සේට ගෞරවයක්වත් නැහැ දෙවියන් වහන්සේට අගෞරවයක් විතරයි එහෙම වෙන්න බෑ අපේ සාක්ෂිය දෙවියන් වහන්සේට ගෞරවයක් වෙන්න අපිටවත් අපේ අත්තමුත්තටවත් අපේ පවුලයටවත් අපේ පාදුන් වහන්සේටවත් කාටත් නෙමෙයි මගේ සාක්ෂිය දෙවියන් වහන්සේට ගෞරවයක් වෙන්න ඒ මගේ සාක්ෂිය අනිත් පැත්තෙන් මම ගැළවීමේ සාක්ෂිය දරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ මම ගැළවීමේ සාක්ෂිය දරන්න ගැළවීමේ සාක්ෂියක් තියෙන්න බෑ අපි අපි නොහැදිලිවන්තයෙක්ට කියන්න අන්‍ය ආගමිකයෙක්ට කියන්න ඔයා පසුතැවිලා යේසුස්වහන්සේ පිළිගන්න ඕනේ කියලා බැරි වෙලා හරි ඇහැරිලා ඇහුවොත් ඔයා කවද්ද පසුතැවිලා යේසුස්වහන්සේ පිළිගත්තේ කියලා ආ මං උපතින්ම පිළිගෙන ඉන්නේ ඒකද ඔයගොල්ලෝ කියන්නේ බලන්න මේකේ තියෙන වැදගත්කම එයා හැරිලා අහනවා ඔබ කිව්වොත් ඔයා පසුතැවිලා යේසුස්වහන්සේ පිළිගන්න ඕනේ නැත්තම් නිරයට යන්නේ ඕවා කියන්න බය වෙන්න එපා මිනිස්සු තරහ වෙයි කියන්න නැත්තම් පව්වේ ඒගොල්ලෝ ඒගොල්ලෝ සදාකාල විනාශයට යනවා बालय මේ සුදාත්මයන් වහන්සේගේ බලය අපි අත්දකින්න යනවා. දැන් සුදාත්මයන් වහන්සේට කීකරුව ගමනක් යාම ලේසි නෑ. ලේසි නෑ. දැන් බලන්න අපි බයිබලයේ කියවනකොට ක්‍රියාපොතේ 4 වෙනි පරිච්ඡේදයේ මහා සැර කතාවක් කියනවා පේත්‍රස් තුමා. දැන් අද වගේ සමාජික නම් අපි මේව නිකන් දියාරු කරලා ෂේප් කරලා දානවා. ආ කවුරු හරි කිව්වහම ඉතින් අනික් ආගම් ගැන අපි ඒව උඩ තියලා මං කියන්නේ අනික් ආගම් හෙලලා දකින්න කියලා. කවදාකවත් හෙලලා දකින්න එපා. අනික් හැම ආගමම ගරු කරා මම ඕන තැනක බය නැතුව කියනවා හැම ආගමකම හොඳ උගන්වන්නේ ඒක බය නැතුව කියන්න පුළුවන් හැබැයි මේ ගැළවීමට ඇති මගේ යේසුස්වහන්සේ විතරයි කනගාටුවෙන් හරි ඒක කියන්න වෙනවා මොකද ඒක තමයි දිව්‍යමය සත්‍යය දැන් බලන්න පේත්‍රස්තුමා කියනවා ක්‍රියා 4:12 වෙන කිසිවෙකු තුල ගැළවීම නැත්තේය මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍ය වූ මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේය දැන් තව ගැළවීමට නාමයක් තියෙනවා මේ පේත්‍රස්තුමා මහා බොරුකාරයෙක් තව ගැළවීමට නාමයක් තියෙනවා යේසුස් වහන්සේ මහා බොරුකාරයෙක් නෑ වෙන නමක් නෑ මට මතකයි අපි චූටි කාලේ ඉරිද පාසල් යනකොට ගීතිකාවක් කියනවා එක මගයි සඟ වෙත යාමට ඇත්තේ යේසුස් මගින් පමණක් කිය වෙන මගක් නැහැ වෙන මගක් නැහැ වෙන මගක් ඇත්තෙම නැහැ 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 ඔන්නෝම ගීතිකාව මෙතනදී සමහර අය
ඕක කියලා ඇති. ස්වා පියාණන් වහන්සේ වෙතට ස්වර්ගයට යන්න ඇති එකම මගේ යේසුස් වහන්සේ. අද ගොඩක් ඇයට ඇයි පණ නැත්තේ ඕක කියන්නේ. ඔබ දන්නවද ඇයි පණ නැත්තේ කියලා? ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය නැහැ. තරහ වෙන්න බකි කොට. අන්‍ය භාෂාවෙන් කතා කරලා හරියන්නේ නැහැ. ආස්කම් කරලා හරියන්නේ නැහැ. මේ ගැළවීමේ පණිවිඩය ප්‍රකාශ කිරීමේ බලය අපිට ඇති වෙන්නේ අපේ බුද්ධියෙන් අපේ කට චතුරකමින් අපි බයිබලයේ කියුවෙන් නෙමෙයි. ශුද්ධාත්මයන් වහන්සේගේ බලය උනේ. ඒක ඔප්පු කරන ක්‍රමයක් තියෙනවා. දැන් බලන්නකො මේ ගෝලයේ අවුරුදු සුරහමාරක යේසුස්වහන්සේත් කීතියක්. ඔබයි මමයි හිටියේ නැහැ. උදුම හාස්කම් නෙමෙයි මිනිසු දැක්කේ. ආ පේත්‍රස් ගේ නෑන් ධම්මසුව කළා. තමුන්ගේම ගෙදර හාස්කම් දැක්ක පේත්‍රස්. 5000 කර කණ්ඩු දුන්න 4000 කර කණ්ඩු දුන්න අච්චර වටිනා ඉගැන්වීම උපමා කතා ඉගැන්නුවා ස්වභාව දාම අරගෙන ඉගැන්නුවා යක්ෂයෝ දුරු කළා රෝගීන් සුව කළා පස්මාර රෝගීන් සුව කළා මළවුන් නැගිටෙව්වා ඒ ඔක්කොම දැකලා අනේ අර යේසුස්වහන්සේ කුරුසිපත් කරන්න යන වෙලාවේ කිව්ව මං මේ මිනිස්සයව අඳුරන්නේ නැහැ කියලා. පේනවද වැඩේ? මං මේ මිනිස්සයව අඳුරන්නේ නැහැ. ඇයි ඒ කිව්වේ? ඇයි කිව්වේ? ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය ඔහු මත තිබුණේ නැහැ. තිබුණේ නැහැ. හැබැයි මේ ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය බලය ලැබුවට පස්සේ මොකක්ද වුනේ? මේ මිනිස්සව නවත්තන්න බැරි වුණා. යුදෙව් නායකයෝ ආගමික නායකයෝ අඬ ගහලා තර්ජණය කළහම අහනවා මම කී කරුවෙන්න ඕනේ මිනිස්යාටද දෙවියන් වහන්සේටද කියලා. බලන්න කල්පනා කරන්න. කල්පනා කරලා බලන්න මේ කොරෝනා වසංගතය නිසා පල්ලි නවත්තන්න පුළුවන්. ඇයි සෙනඟට එකතු වෙන්න බෑ? දැන් මේ ඇඳිරි නීතිය නැති පළාත්වල වුණත් ඔබ දන්නවනේ 25 දෙනාට එකතු වෙන්න පුළුවන් කියලා. ඒ නීතිය අපි ගරු කරන්න ඕන. ඒ නීති විශුද්ධාත්මනන්සේගේ මඟ පෙන්වීමට යටත් මිනිස්සු සාධාරණ නීති ගරු කරන කෙනෙක්. නීති ගරුක බුද්ධලේ විනයානුකූලව ක්‍රියා කරන කෙනෙක්. ඒව අපි ගරු කරන්න ඕනේ. ඒව ගරු නොකර අපිට ක්‍රියා කරන්න බෑ. ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තියෙනකොට අපි ගැළවීමේ පණිවිඩය කියන බය වෙන්නේ නැහැ. දැන් අපි හරි ආසයි මේ පහුගිය දවස්වල සර්විස් 4-5 තිබිච්ච දවස් තිබුණා. ඉතින් මේ හැම එකටම පොලිසියෙන් එනවා, STF එකෙන් එනවා, ආමියකින් එනවා. අපි හරි ආසයි. ඇයි? අපිට හොඳ අවස්ථාවක් ඒගොල්ලන්ට සුභාරංචිය කියන අපේත් අරින්නේ නැහැ ඉතින්. පෑනක් දෙනවා, පොතක් දෙනවා, පත්‍රිකාවක් දෙනවා. සුභාරංචිය කියන අවස්ථාව ලැබුණාම අපි කියන්න ඕනේ. හැබැයි මේ සුභාරංචිය කියන්න හරි ක්‍රමය වැටෙන්නේ අපි ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය තිබෙන විටයි. නැත්තම් අපි දන්නේ නැහැ මොනා කරගන්නද කියලා. දැන් මම මේක මීට ඉස්සෙල්ලත් ඔය හැමේ කියනවා ඔයගොල්ලෝ අහලා ඇති. දැන් තරහ වෙන්න එපා දෙතුන් පාරක් ඇහුවනම් අපේ අපේ පල්ලියේ දේවමයන් දෙකක් ඉස්සර තිබුණේ. දැන් නම් ඒව වැඩි වෙලා මේ උදේසා හවස ඉතින් මම මේ මේ සභාවට ආව කාලේ හවස දේවමේ මම අනුවංශ වලට බාර දීලා තිබුණා. ඒගොල්ලන්ට තියෙන්න බෑ යම් යම් දේවල් කරන්න. ඉතින් අනුවංශ තමයි හවස දේවමේ බාරව හිටියේ. මට තද පුරුද්දක් මට සමා වෙන්න ගැන තිබුණා. හයා මාට පටන් ගත්තා මම හතහමාරට ඉවර කරනවා හවස දේවමේ. මොකද අපි ඉන්න පැත්තේ බස් නෑ. ඒ වගේ අපහසුකම් තියෙන නිසා එන අයට ඒ අය එන එකත් අපි ගරු කරලා හරි වෙලාවට ඉවර කරනවා. ඉතින් එක දවසක් කාන්තා සමිතිය අපි ඒගොල්ලෝ වරදක් කළේ නෑ. ඒගොල්ලෝ හොඳ අදහසින් ලස්සන දෙයක් කළා. හොඳට ගීතිකා මග පෙන්වලා ආරාධිත කෙනෙක්ව අඬ ගහලා තිබුණා. මමත් ඒව දැනන් හිටියේ නෑ. වෙන සභාවක කාන්තාවක් වෙන්න ඇති ආරාධිත කෙනෙක් දේශනා කරන්න. දැන් එදා දේව මෙහිවර වෙන්නේ හතපාර. මට ඉන්නව බෑ. මට මහ පුදුම ලෙඩ තියෙන්නේ. දැන් මං පිටිපස්ස දොර ළඟ ඉඳන් බලන් ඉන්නවා. මෙයා එකම දේ කියනවා 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 දේවමී වරුන්ට අටට ළඟයි. අපරාධ කියන්න බෑ. අපේ සෙනග යුසිල් බන්තෝ හිටියා. ඉවරලා ඔක්කොරණ කතා කරලා ගියා. මෙයා මේ දේශිකාව අන්තිමට ආවා අපේ සභාවේ කෙනෙක් එක්ක. ඇවිල්ලා මගෙන් ඇහුවා ෆාදර් ටිකක් දිග වැඩිද කියලා. මං කිව්වා ඔව් කියලා. මිනිස්සු අකමැති වුණත් මං කියලා දානවා කියන්න තියෙන එක. මං කිව්වා ඔව් කියලා. එතකොට මට එයා කිව්වා ලස්සන කතාවක්. එයාමට කිව්වා ශුද්ධාත්මයන් වහන්සේ මග පෙන්වනකොට ඔහොම තමයි කියලා. මං කටපහන් ඉන්නේ නැහැ. මං එයාට කිව්වා ශුද්ධාත්මයන් වහන්සේ මග පෙන්වනවා නම් වෙලාවට නවත්ත ගන්න තිබුණා කියලා. මොකද මම මේක විශ්වාස කරනවා. මම ජීවිතාලෝකයත් එක්ක
තවත් විවිධ මේ දැන් අලුතෙන් YouTube channel එකක කියලා තිනවා ඒවත් එක්ක සුභාරංචි ප්‍රකාශ කිරීමේ වැඩසටහන වැඩ කරනවා දැන් ජීවිතාලෝක වැඩසටහන් තියෙනවා විනාඩි 2කමාරයි විනාඩි 2කමාරයි අපි රෙකෝඩ් කරන්න ගියාම අපි විනාඩි 2කමාරේව හතක් කරනවා එක දිගට ලෑස්ති වෙලා යාඥා කරලා යන්නේ ඇයි විනාඩි 2කමාරට මේ ඉවර කරන්නේ ස්වාමීන් වහන්සේගේ ප්‍රශංසා වේවා දැන් අවුරුදු 20ක් තිස්සේම කරලා තියෙනවා මේ දෙවිසියලු ගෞරවය දෙවියන් වහන්සේ මහිමය දෙවියන් වහන්සේ දැන් ඔබ සාක්ෂිකාරයක් වෙන්නේ සුදාත්මයන් වහන්සේගේ බලය නැති ඒක හොඳට මතක තියාගන්න මේ සුභාරංචිය ගෙනියන්න සුදාත්මයන් වහන්සේගේ බලය අවශ්‍යමයි ඒක අමතක කරන්න එපා පේත්‍රව මම කැමති ඔබ කියවනවට ක්‍රියාපොතේ 4 වෙනි පරිච්ඡේදය ක්‍රියාපොතේ 4 වෙනි පරිච්ඡේදය හතරවෙනි පරිච්ඡේදය ඔබ කියවනකොට දකී පේත්‍රස්තුමා අහනවා මම කාටද අපි කීකරු වෙන්නේ කාටද අපි කීකරු වෙන්නේ කියවන්න ගිය සතිය ඔබට බයිබල් පද බොහොමයක් මම කිව්වා ඔබ ඒවා කියවන්න ඇති කියලා මම විශ්වාස කරනවා අද මම ක්‍රියාපොතේ 8:18 කිව්වා ක්‍රියා 4:12 ක්‍රියා 4:18 19ක් කියවන්න පුළුවන් හැබැයි හතරවෙනි පරිච්ඡේදයේම කියවන එක ඉතාම වැදගත් එතකොට මේ සුදාත්මයන් වහන්සේගේ බලය ඇතුව කිතුණු දිව්‍ය ගත කරන ගෝලයා තුල යේසුස් වහන්සේ අපට කිව් ගුණාංග තියෙන්න අවශ්‍යයි මේක හරින්ම වැදගත් දෙයක් අපි අවබෝධ කරගන්න අපේ බලය සුදාත්මයන් වහන්සේ මට ඉන්නවා මම මන් දීමනා තියනවා මං අන්‍ය භාෂාවෙන් කතා කරනවා ඒව හොඳ දේවල් හැබැයි ඒව කියලා වැඩක් නැහැ උන්වහන්සේගේ ඉගැන්වීම අපේ ජීවිතේ නැත්තම් බලන්න යේසුස් වහන්සේ මොනවද කියන්නේ කියලා යොහාන් 13 අපි පල්ලි අපේම ලෙවල් එකේ පවුල් වලට අපි ප්‍රේම කරනවා. අපි කැමති අයට අපි ප්‍රේම කරනවා. මම ඒවට බනින්න යන්නේ නැහැ. ඒ මේ මනුෂ්‍ය ස්වභාවය තුල එහෙම දෙයක්ත් තියෙනවා. අපේ අදහස් වලට ගැළපෙන අය එක්ක අපි වැඩියෙන් ඇසුරු කරනවා. ඒක අපිට පිළිගන්න වෙනවා. බොරු ආත්මික කතා කරලා බෑ. ඒක තමයි ඇත්ත. හැබැයි එක එක කෙනා ගැන සලකන්න ගියාම එක එක කෙනා ගැන ප්‍රේම කරන්න ගියාම යේසුස් වහන්සේ මට ප්‍රේම කළා වගේ आगमिक भाषा में आत्मिक गमने අපි සභාවේ තරණ තනුදුරනුත් නෙමෙයි මං තමයි පාදුණංශේ ඒ වෙයින් නෙමෙයි පාදුණංශේ ගෝලෙක් නොවෙන්න පුළුවන් තර වෙන්න එපා කිව්වට පාදුණංශේ දුන්වංශගේ වචනානු පිළිපදි නැත්නම් ජීවත් වෙන්නේ නැත්නම් ක්‍රියා කරන්නේ නැත්නම් පාදුණංශ උනත් ගෝලෙක් වෙන්නේ මම උනත් එච්චර උන්වංශ කියනවා නුඹලා ගෝලියෝ බව දැනගන්නේ මම කියපු දේ කරනවා නම් මොකද්ද මම කියපු දේ එක එක කරන ප්‍රේම प्रश्न कौरुदेवकम तीन वासेसा නුඹලා ප්‍රේමේ මුල්ලද පිහිටා සිට දෙවියන් වහන්සේගේ
मुलु पूर्ण कमेट पूर्ण वन पिनिस सियलु शुद्धवंतयन समग क्रिस्तुस वहन्सेगे दनगत नोहकी प्रेमय दनगेन मेक दिगटम पावल्तुमा कियागेन यानवा मेक तमाई मगे आज्ञाव मं कहमती ओब मेक कियोनवट एपीस 3:14 इंदलम 19 14 इंदलम 19 पावल्तुमा कियनवा मगे मे याज्ञाव मगे मे आसाव උඹලා උන්වහන්සේ තුල මුල්ලද පිහිටා සිටින්න දැන් මේ අවස්ථාවේ නෙමේ ඉත ඉස්සල් අවස්ථාවේ පළමුවෙනිම කොරෝනා ප්‍රශ්නේ තිබුණු වෙලාවේ සභාවන් හැටියට මම දන්නවා හැම සභාවම සභාවන විතරක් නෙමේ අපේ නිකායේ පුද්ගලයන් පවා එකින් එක්කෙනා ගැන සැලකුවා හෙව්වා බැලුවා කෑම දුන්නා බොහොම හොඳ දේ කළා ඉතින් මම अपे स्वभाव පාදුනා සර් බ්‍රදර් හරි ආවොත් අපිට මේක දෙන්න පුළුවන්. දැන් බලන්න මේ ප්‍රේමයේ එක එකලගේ හදවතේ තියෙන අපි හිතනවා අනික කයගෙන සලකන්නේ සල්ලි තියෙන මිනිස්සු විතරයි කියලා. ගොඩක් අය හිතන්නේ මට සල්ලි තිබුණා නම් නෑ නෑ. මගේ පුළුවන් ප්‍රමාණය. මම කාට හරි ප්‍රේම කරනකොට පුළුවන් ප්‍රමාණය. මම එයා ගැන සලකන්න ඕනේ. ආත්මික අවශ්‍යතාවයන් ගැන සලකන්න ඕනේ. द्रव्य में අවශ්‍යතාවයන් ගැන සලකන්නෝනි එයා ගැන යාඥා කරන්නෝනි එයා ගැළවීමේ මග යනවද කියන එක ගැන සලකන්නෝනි ප්‍රේම කරනවා කියන කෙනෙක්ට ප්‍රේම කරනවා කියන්නේ කන්න ටිකක් දෙන එක විතරනේ මේ වහරි ලේසි බඩ අපි ඉතින් කුඩි කාලේ ඉඳලා දන්නවනේ දැන් මට මතකයි අපි ළමා කාලේ ගොඩක් වෙලාවට මේ හිඟමනේ නා එන්නේ දවල් එකට එකහමාරට විතර ඇවිල්ලා නිකං කෑ ගහන්නෙත් නෑ නෝ නා කියලා කෙනෙක් කියමන කිව්වා ඒ කියමන සිංහලෙන් කියන්න ගියොත් මෙන්න මේමයි ප්‍රේම නොකර ඔබට යමෙක් වෙනුවෙන් සේවයක් කළ හැකි ප්‍රේම නොකර ඔබට යමෙක් වෙනුවෙන් යමක් කළ හැකි හැබැයි ඔබ ප්‍රේම කරනවා නම් කිසිවක් නොකර සිටිය නොහැකි ඔබ ප්‍රේම කරනවා නම් කිසිවක් නොකර සිටිය නොහැකි गलवन पिनिस जीवितय पूजा करान गलवन पिनिस जीवितय पूजा करान दें योहान तूने दासे गुड़ा देना काट पाड़ में दान ने अभी वैप्टिस्ट है हरी होता है अभी इरिदा पासल ने विषय माला वह होता है ने निसा काट पाना पता पाना करना गुड़ा देवल दान नो की दिन दान देखो योहान तूने दासे कहने मक्की साथ दिव्यान्वान से स्वकीय एक जाति का पुत्र अनंत देने तरम लोक यार प्रेम कल से कैसे कले उन्वान से केरे आधान समदेर विनाश नोवी සදාකාල ජීවනයේ ලබන පිණිස බලමුකෝ එක යොහන් 3:16 මොකද කියන්නේ කියලා අපි ප්‍රේමය දැනගෙන සිටින්නේ තනන් වහන්සේ තමන් ප්‍රාණය අපෝදසා දුන් හේින් කිය අපි ප්‍රේමය දැනගත්තේ උන්වහන්සේ අපෝදසා තම ප්‍රාණය දුන් හේ මේ යොහන් තුමා කියනවා එක යොහන් 3:16 ඒකම කියනවා අප විසින්ද සහෝදරයන් උදෙසා අපගේ ජීවිතය දෙන්න යුතුය අපෝ जीवित
පිළිපැදිය යුතු කාරණා. මම මතක් වෙනවා මෙතන ඉන්න සමහර අය දන්නවා ඉස්සර මේ කලකට ඉස්සලා කියපු කිතුණු ගීයක්. ගීතිකාවක් කිව්වත් කමන්නේ නැහැ කිතුණු ගීයක් කිව්වත් කමන්නේ නැහැ. හිරු ගිලිහි යද්දී සඳුලේ වන් වෙද්දී අසිපත සමගින් තුලාව ගෙනතින් කිතු හිමිලෝ වැඩියා. ඔගේ ඔගේ මුල වැටෙන්නේ යෝවෙල් පොතෙන් යෝවෙල් අනාගත වක්තෘරයක් කියන අනා වැකියකින්. ඒක ලියන එක්කෙනා මන්ද කවුරු ලිව්වද කියලා. ඒක ලියන එක්කෙනා කියනවා සරතස නිවනට වතුර පොදක් නැත ඔබ දුන්නේ. කුසගිනි වූ කල ආහාර බිඳක් හෝ නැත පෑවේ. සමින්දේ ඇයිදෝ එසේ කීවේ කියනු කමා කරලා කියනු කමා කරලා. ඒකේ අනික් පදේ ඔහු කියනවා මුද්‍රහ ගන්න. ඔබ දෙස බලනට දැස් අරිනු බෑ මට එදිනේ පවිතු මාහට නැත පිලිසරණක් දෙවිතුමනේ දෙවින්දේ ඇයිදෝ එසේ වූයේ දෙසනු කමා කරලා දෙසනු කමා කරලා ඒක ගන්නේ මතයතුමාගේ සුභාරච්චි යේසුස් කියනවා මම බඩගිනි හිටියන් උඹලා මට කන්න දුන්නේ මම පිපාසිත හිටියන් උඹලා මට මොන්න දුන්නේ මම වස්ත්‍ර නැතු හිටියන් උඹලා මට අඳින්න දුන්නේ මං හිරගෙදර හිටියන් උඹලා මාව බලන්න ආවේ නෑ හැබැයි මේකෙත් බාහනක පැත්තක් තියෙනවා සමහර අය හිතනවා කන්න නැති අය කන්න දුන්නාම අඳින්න නැති අය අඳින්න දුන්නාම හිරගෙය ආව බැලුවාම ස්පිරිතාලය ආව බැලුවාම ස්වර්ගයට යන්න පුළුවන් කියලා ඒකනේ මේ විශ්වාස කියන්නේ ඒක අපි කළ යුතු දෙයක් අපි උන්වහන්සේ තුල ජීවත් වෙනකොට පළවෙනි දේ උන්වහන්සේ පිළිගැනීමයි පළවෙනි දේ උන්වහන්සේ පිළිගැනීමයි උන්වහන්සේව පිළිගත් අය මේ යහපත් ක්‍රියාවන් කළ යුතුයි උන්වහන්සේ මට ප්‍රේම කළා වගේ මම අනික් අයට ප්‍රේම කරන්න අවශ්‍යයි අපි ආසයි සමාව ලබන්න නේද අපි කී දෙනෙක් ලෑස්තිද සමාව දෙන්න අද ගොඩාක් වෙලාවට ක්‍රිස්තියානි සභාවේ තියෙන ප්‍රශ්නයක් මේ ක්‍රිස්තියානි සභාවේ තියෙන ප්‍රශ්නයක් ගොඩක් වෙලාවට දෙමාපියෝ කරන වරදක් දැන් සමහර සමාවෙන්න කිව්වට කනගාටුයි කියන්න අපි මේ ගැන ආඥා කරන්න ඕනේ අපේම පල්ලිවල පවුල්වල අය සමහරලාට වැරදි බිහෙවිම් වලට බිහෙවිලා ඉන්නවා සමහර කිතුණු පවුල්වල හොඳ යහපත් කිතුණු පවුල්වල දරුවෝ මේ මද්ද්‍රව්‍ය වලට එහෙම බිහෙවිලා ඉන්නවා මේ ගැන අපි මහා උනන්දුවෙන් ආඥා කරන්නේ ගොඩක් වෙලාවට පවුලක තමුන්ගේ පුතා මද්ද්‍රව්‍ය රැබ්බැහි වුණා මේ දෙමාපියෝ කියන්නේ හොඳ ළමයානේ හොඳ ළමයා ඔය සමහරලාට මොකක් හරි ඔය මොකක් හරි කියලා දානවා පල්ලියම වෙන පවුලක ළමෙක් රැබ්බැහි වුණාම ඔක මහ එපා කරපු ඒක ආශ්‍රය කරන්න දෙන්න අරකයි ළමයිව මට සමහරවිට මම මේ වචන කියනවා මේ විදිහට කතා කරන්නේ මා ආත්මික නායකයෝ සමහරවිට පල්ලිවල මිනිස්සු තව කියන දේ තමයි අපේ ළමයා හොඳට හිටපු ළමයා අරකින්ද නරක වුණා මං හිතන්නේ අපි හැම කෙනා දිහාම යේසුස් වහන්සේ මා දිහා බැලුවා වගේ බලන්න අවශ්‍යයි යේසුස් වහන්සේ මා දිහා බැලුවා වගේ අපි හැම කෙනා දිහාම බැලුවේ නැත්නම් අපි වරද්ද ගන්නවා ඒකම යේසුස් වහන්සේ මට සමා වුණා වගේ ස්වාමින්ගේ ආඥාව මොනවද අපි කියන්නේ නේ අපේ වරදකාරයන්ට අප කමා වෙන්නක් බෙන් අපේ වැරදි වලට අපිට කමාවුව මැනව අපිට වරද කරන අයට අපි කමා වෙන්නක් බෙන් අපේ වැරදි වලට කමාවුව මැනව ස්වාමින් වහන්සේ මට කමා වුණා වගේ මම අනික් අයට කමා වෙන්නට අවශ්‍යයි අද ගොඩාක් දෙනා කමාව දී ගන්න බැරුව දඟලනවා. ඒගොල්ලොත් විනාශ වෙනවා අනික් අයත් විනාශ වෙනවා. ඇයි දන්නවද? සුදාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරකම නැති නිසා. කෙනෙක් සැබෑ ගෝලයක් ලෙස ක්‍රිස්තුස් වහන්සේගේ පසුපස යන විට සැබෑ ගෝලයක් ලෙස යේසුස් වහන්සේ පසුපස යන්න සුදාත්මයන් වහන්සේගේ ආලේපය සුදාත්මයන් වහන්සේගේ දිව්‍ය ක්‍රියාකාරීත්වය අවශ්‍යයි කියන එක කිසි විටක අපි අමතක කරන්නට නරකයි. ඒක සුභාරංචිය ගැන බැලුවහම අපි සුභාරංචි කාටද ඕනේ? මම තව වැඩ. අද ගොඩාක් වෙලාවට අපි මේ සුභාරංචිය පිටට ගෙනියන්න හදනවා. මම හිතනවා හැම පල්ලියකටම සුභාරංචිය ඕනේ.
බැප්ටිස්ට් විතරක් නෙමෙයි ෆ්‍රී චර්ච් AOG කැල්වරි මොන විදියට හඳුන්වන හැම පල්ලියෙම මොකද හැම පල්ලියෙම ඉන්නවා ගැලවීම ලැබුණ නැති අය සැබෑ දේව දරුකම ලැබුණ නැති අය එතකොට මූලික වගකීම පල්ලිය ඇතුලේ සුභාරංචිය ප්‍රකාශ කරනවා පල්ලිය ඇතුලේ සුභාරංචි ප්‍රකාශ කරනවා මං හිතන්නේ චාල්ස් පර්ජන් කියන ප්‍රසිද්ධ බැප්ටිස්ට් දේශකයාත් මේ ගැන කිව්වා ඕ කියා සිටියේ අපි හැම තිස්සෙම සුභාරංචි කතා කරන්න ඕනේ කියලා අපි හැම තිස්සෙම සුභාරංචි කතා කරන්න ඕනේ කියලා ඔහු තව තැනකදී කිව්වා ප්‍රශ්නේ වෙන්නේ දෙවියන් වහන්සේ ඉස්සරහා අපි කී දෙනෙක් උන්වහන් මේ කී දෙනෙක්ව ගැලවීමට ගෙනවද කියන එක නෙමෙයි අපි කී දෙනෙක්ට ගැලවීම ගැන කිව්වද කියන එක අපි කී දෙනෙක්ව ගැලවීමට ගෙනවද කියන එකට අපි ගණන් දෙන්න ඕනේ නැහැ හැබැයි අපි කී දෙනෙක්ට ගැලවීම ගැන කිව්වද කියන එකට ගණන් දෙන්න ඕනේ හැබැයි ওই ගැලවීම ගැන කියන්න හයියක් අපිට එන්නේ නැහැ සුදාත්මයන් වහන්සේගේ බලය ඔබ මම ජීවිතය අත්දැකේ නැහැ ගෝලයන්ට මොනවද කිව්වේ ඉහලින් නුඹලා බලෙන් සරසුණු ලබන තුරු නුවර නැවතී සිටින්. හැබැයි අපිට ටිකක් දන ගහලා දෙවියන් වහන්සේගේ පාමුල යාඥා කරන්න බෑ. උන්වහන්සේගේ පාමුල රැඳී සිටින්න බෑ. අපි හැබැයි පල්ලියට ගිහලා අත්තුස්සල කෑ ගැහුවම අපි හිතනවා දෙන්න ඕනේ උන්වහන්සේ සුදාත. දැන් මේ අත්තුස්සල කෑ ගහන එකට මම විරුද්ධ නෑ. මම හරි ආසයි. මටත් ඉන්න බෑ. මට මතක වෙනවා දවසක් මම කතෝලික පල්ලියකට ගියා විවාහයකට. කතෝලික පල්ලිය විවාහයට ගියාම උතුමනුත් පුදුමුණා මම ඒ විවාහය වෙලාවේ අර දියසොයනාමෝ පොවුකු සේමා ගීතිකාව කිව්වා ලස්සනට කිව්වා මම දන්නේම නෑ මං අද්දේ උස්සන් නමස්කාර කරනවා මට එක පාට වටපිට බැලුවම කවුරුත් එහෙම නෑ මට ටිකක් ඇත්තම කියන්න ඕනේ පොඩි ලැජ්ජාවකුත් ඇති වුණා නමුත් මේ අත්තුස්සලා ප්‍රශංසා කිරීමේ කිසිම අරුතක් නෑ බය වෙන්නත් එපා කවුරු නවත් 않ද මට මතකයි මම මේ දේවගති ඉරිදා කියලා එකක් තියෙනවනේ මේ බැප්ටිස්ට් සංගමේ ඉරිදා කියලා එකක් මේ සංගමේ ඉරිදාව මාව යවුව එක පල්ලියක දේශනා කරා ඉතින් පල්ලි වල ගියාම ඉන්නවා හරි හරි ලොක්කෝ අපට හොඳ උපදෙස් දෙන මට කිව්වා වදුනාසේ අපේ පල්ලිය අපුඩි ගහන්නේ නැහැ අත්තුසන්නේ නැහැ මං ඉතින් ඒක බාරගත්තා ඒගොල්ලන්ගේ පල්ලිය කරන්නේ නැහැ එතකොට මං හොඳ නැහැ මිනිසුන්ට කරන්න කියන්නේ ඉතින් මම පළවෙනි ගීතිකාව කියලා යාඥාවෙන් යුක්තව කෙටි සංගීතයක් ගායනා කළා. එදා මම ගායනා කළේ දියසොයනා මෝපෝපසී ගීතිකාව. ඒ පල්ලි කවුරු ඉන්නවනම් මෙතන මතක ඇදී. ඉතින් මම මගේ අද්දෙක උස්සන් ගායනා කළා. මොකද මගේ අද්දෙක පල්ලි හදන්න කාටවත් බෑනේ. ඒක මගේ නිදහසනේ. හැබැයි මම ටිකක් වෙලා යනකොට දකින්න කීප දෙනෙක් මේගොල්ලන්ගේ අත් උස්සලා දෙවියන් වහන්සේට නමස්කාර කළා. ඉතින් අත්තිස්සීමේ වරදක් නැහැ. හැබැයි අත්තිස්සුව කියලා ආත්මික වෙන්නෙත් නැහැ. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. තනියම වෙන්න පුළුවන් කමක් නැහැ. තනියම වෙන්න පුළුවන් කමක් නැහැ. ඔබේ කාමරේ වෙන්න පුළුවන්. ගෙදර නිදාගත්ත වෙලාවක වෙන්න පුළුවන්. නැත්නම් ඔබ තනියම පල්ලියට ගිහිල්ලා වෙන්න පුළුවන්. රැඳී සිටින්න සුදාත්මයන් වහන්සේගේ බලය ලබන්න. ඒතොර ගැලවීම කාටද අවශ්‍ය? මුලින් අපේම පල්ලිවල ඇතුලේ ගැලවීම අවශ්‍යයි ඉන්නවා. බය වෙන්න එපා ඒගොල්ලන්ට ගැලවීම පරිවිඩය කියන්න. පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මොකද ඒක අවශ්‍යයි. දැන් බලන්නකෝ මේ මෙතුදිස සභාව පටන් ගත්ත ජෝන් වෙස්ලිතුමා ජෝන් වෙස්ලිතුමා තමයි මෙතුදිස සභාව පටන් ගත්තේ කියවල බලන්න එතුමගේ ජීවිත කතාවේ එතුමගේ ගැලවීම සිද්ධ වුණේ යේසුස් වහන්සේ ගැන කියන්න වෙනත් රටකට යනකොට නැව කුණාටුවකට අහු වුණා මේ නැබෑතුළු හිටියා ගැලවීම ලැබපු කිතුණු කණ්ඩායම ඒ අයගේ බලපෑම තුලින් තමයි ජෝන් වෙස්ලිතුමා හැරුණේ වෙස්ලිතුමා කියනවා මං අනුන්ට යේසු වහන්සේව අඳුරලා දෙන්න ගියා මමත් උන්වහන්සේව අඳුරගෙන හිටියේ නැහැ. ඒ වෙනකොට ජෝන් වෙස්ලිතුමා පූජකෙක්. ඒ වෙනකොට ජෝන් වෙස්ලිතුමා පූජකෙක් වෙනත් නිකායක. ඌ කියනවා මං වෙන අයට අඳුරලා දෙන්න ගියා මං අඳුරගෙන හිටියේ නැහැ. අපේම පල්ලිවල ඇතුළේ ඉන්න අඳුරන්නේ නැති අය. ඔබ මේ වචන අසන ඔබ සැබෑලස ක්‍රිස්තුස් වහන්සේ අඳුරනවා නම් අනික් අයගෙට ඒ අභියෝගය ඉදිරිපත් කරන්න. තව මතයක් තියෙනවා අපේ කනගාටු ඒමදී මේ දුප්පත් ඇයට යේසුස් වහන්සේ ඕනි කියලා. ඒ මිතන්නේ කොහොමද දන්නේ?
සුපෝසත් අය කීයක් හරි දීලා ස්වර්ගයට යයි කියලා හිතරවත් දන්නේ නැහැ. දුප්පත් පොසත් ભેදයක් නැහැ යේසුස් වහන්සේ හැම කෙනාටම ඕනේ. උගත් නූගත් ભેදයක් නැහැ යේසුස් වහන්සේව හැම කෙනාටම ඕනේ. ಜಾති ભેදයක් නැහැ කුල ભેදයක් නැහැ හැම කෙනාටම යේසුස් වහන්සේව ඕනේ. යේසුස් වහන්සේ නැත්නම් ස්වර්ග රාජ්‍ය හිමි කරගන්න බෑ. එතකොට මේ සත්‍යතාවයේ පණිවිඩය අපි ළඟ තියෙනකොට වැදගත් වෙන්නේ මිනිසුන් අල්ලගෙන පල්ලියට ගේන එක නෙමෙයි. මේ පණිවිඩය අපි කියන එක. දවසක ඒගොල්ලන්ගේ හදවතට මේක බලපායි. දවසක ඒගොල්ලන්ගේ හදවතට මේක බලපායි. මේක මම තවඩෙහි මම අවසන් කරනවා. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. මේ මට මේක කියනකොට මතක් වෙනවා මේ එක්කෙනෙක් හිටියා එයාට යේසුස් වහන්සේ ගැන කියලා තිබුණ කෙනෙක්. එයා යේසුස් වහන්සේ පිළිගත්තේ නැහැ. එයා මේ 71 කැරළට අහුණා. ඒ වයසේ දන්නවද 71 කැරළ කිව්වහම 71 කැරළෙදි මේ අල්ලගත් අය මරන්න යනවා. මරන්න ගෙනියනකොට මෙයාත් දැන් මේ මැරෙන්න ඉන්න කෙනෙක්. මෙයාට මතක් වුණා අර කෙනා කියපු යේසුස් වහන්සේ. එයා කිව්වා මම දන්නේ නැහැ. හැබැයි ඔබ වහන්සේ නම් මාව ගැලෙව්වොත් මම ඔබ වහන්සේට සේවය කරනවා. එයා අද ජීවතුන් අතර ඉන්නවා. ඒ කෙනා ලිව්වා ගීතිකාවක් මෙන්න මෙහෙම. දැක ගන්නට බැරි මුත් අනාගතය මාගේ හෙට දවස කුමකින් කුමක්දයි කියා ඇදහිල්ල යේසුස් සමිඳුන් කෙරේ වූ කිසිසේත්ම නොකරයි. සැලසුම් පැතුම් සැමසුම් වෙලා සැමකක්ම වියවුල්ව තිබෙනා වෙලේ හිමි මා ළඟින් සිටිනා බැවින් නොසැලී සිටීම් සැම වෙලේ. හරිම ලස්සන ගීතිකාවක්. අපි කියලා තියමු දවසක කොතනදී හරි මරණ මොහොතදී හරි මතක් වෙයි. කොච්චර ලොකු දෙයක්ද මතක් වෙලා පිළිගෙන අදහා ගනි. ඒ පිළිගෙන අදහා ගැනීම තුළ සදාකාල ජීවනය ලබයි. ඒ කියන්න අපි දේව පාමුල රැඳී සිටිමි. සුදාත්මයන් වහන්සේගේ බලයේ පූර්ණත්වය අත්දකි. එලෙස වෙන්නට දෙවි සම්විධානව අපට පිහිටවන සේක්වා. අපට කෙටි වෙලාවක් තියෙනවා. මීරියන් තමයි අද වගකීම භාරව ඉන්නේ. ඔබට තියෙනවා නම් ප්‍රශ්නයක් අහන්න යමක් එකතු කරන්න අවස්ථාව තියෙනවා. එහෙම වුන් නැත්නම් විතරක් මම ටික වෙලාවකින් යාඥා කරලා අවසන් කරනවා. ඒ කෙටි වෙලාවෙ ඔබට පුළුවන් මොන හරි තියෙනවා නම් අහන්න මයික් එක ඔන් කරලා කතා කරන්න. එමනම් අපි දෙවි පියාණන් වහන්සේට තුතිවන්ත වෙමු. අපිට ගත කරන්න දුන් මේ කාලය ගැන ඔබ හැම කෙනෙක්ටම සමිඳුන්ගේ වචන තුල සවිමත් වෙමින් පෝෂණය වෙමින් ඇදහිල්ලේ මග විශ්වාසවන්තව යන්නට දෙවි සම්විධානෝ පිට වෙනසේක්වා අපි එක්ව යාඥා කරමු. දයාවේ රජිඳුනි ධර්මිෂ්ඨ දෙවිඳුනි අපි ඔබ වහන්සේට මහත්සේ තුතිවන්ත වෙනවා. අපිට මෙලෙස එකතු වෙන්න දුන්නා වූ ප්‍රස්තාව ගැන ඇදහිල්ලේ මග දේව ගරුබිය පෙරදරි කරගෙන ඔබ වහන්සේට ලන්ව කැපව ගමන් කරන්නට පිහිට කරුණාව බලය මඟ පෙන්වීම දෙන්න එතන ඉන්න හැම කෙනෙක් එයාගේ නිවෙස්වල පවුල්වල හැම කෙනෙක් ගැනම මම යාඥා කරනවා. ස්වාමිනී වගේම අපේ නිකායේ හැම කෙනෙක් හැම දේව දාසෙ එයාගේ පවුල්වල අය යමක අසනීපයෙන් ඉන්නවද අවශ්‍යතාවයෙන් ඉන්නවද ඒ සියලු දේ අපි මතක් කරනවා. ස්වාමිනී ලෙස ආයද තුති පුද අපි බාර වෙන්නේ පියාණන් ගේද පුත්‍රයාණන් ගේද සුදාත්මයාණන් ගේද නාමය නිසාමය. ආමෙන්. ස්තුතියි යේසු පිටයි. दादी दादा मैं वहीं में हूं
Thank you.